මන්දිර කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ප්‍රතිදාමන්ත වටිනා දේශන කීපයක් අද ප්‍රධාන දේශනය කරපු ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මැතිතුමාගෙනුත්, ඒ වගේම නීතිඥ ජනරංජන මැතිතුමාගෙනුත් වටිනා අදහස් පහළ වුණා. ඒ වගේම ආචාර්ය දීප්තිමා උඩුගම මැතිණියගේ කතාවට තාක්ෂණික බාධායක් තිබුණා. නමුත් ඒකත් ඉතා වටිනා අදහස් ඒ කතාව තුළ ගැඹ තිබුණා. ඒ වගේම අපිට අහන්න ලැබුණා සංජය එක්නොර එක්නල්ගොඩ මැතිණියගේ මෙතුමියගේ අදහස්, ඒ වගේම අයින්සා දුවණියගේ කතාව. අද ඔබ සියලු දෙනාම පැමිණ සිටින්නේ යාතික යුතුකමක් සිදු කරන්න. එහෙම නැත්නම් ණයක් ගෙවන්න. මොකද අද අපි සමරන්නේ අපි වෙනුවෙන් සත්‍ය හෙළි කරන්න ගිහිල්ලා, ඇත්ත කතා කරන්න ගිහිල්ලා, තමන්ගේ ජීවිතය පූජා කරන මේ වීර මාධ්‍යවේදීන් සමරන්න. අපි අපවහෙල්ල බලනකොට අවසාන වශයෙන් මේ මාධ්‍යවේදීන් සමරුවේ 2015 දී ඒ අවස්ථාවේදී ගෞරවනීය සෝභිත සිම්බන් මහන්සේ ජීවත් වුණා. ඒක සංවිධානය කළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරේ. ඒක අනුව කොරසින් අපේ සුනිල් ජයසේකර මහත්මයා මෙතන ඉන්නවා. ඒ වගේම දිවංගත සමන් මගාරච්චි මහත්මයා මෙතෙන්දී අවුල්න මට මේකත් හොඳට මතකයි. ඒ නිසා අද මගේ ස්තුතිය සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍යවේදීන් ශ්‍රීරාල්පියන්ත මැතිතුමා කැනම් කරු ඇතුළු එම සංවිධානයේ සියලු ජනතාවම මාගේ ස්තුතිය ගෞරවය ප්‍රකට කරන ඉතාමත්ම කැපවේකෙන් ඕනෑකම තමන්ගේ කාලය වේලම් කර මේ උත්සවය සාර්ථක ලෙස නිම කරන්න එයයි සහය දුන්න. ඒ නිසා එයයි මම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී මාගේ ස්තුතිය පුද කරනවා. මම මෙතන ඉඳගෙන ඉන්නකොට මට මතක් වුණා 2014 කාලේ. ඒ කාලේ කොහොමද හැමදාම අපේ මාධ්‍යවේදීන් දුක් ගැහැට විදපු ආකාරය, මාධ්‍යවේදීන්ට බෙලි තැබුව ආකාරය, එයාගේ නිවාස කාර්යාල ගිනි තැබුව ආකාරය, ඒ වගේම සමහර විට ගෙවල් වලට බෝම්බ ගහපුවාම මේ සෑම අවස්ථාවකදී අපිට පුළුවන් වුණා මේවෙ මෙලින් කෙනී සිටින්න. අපි එදා සමාජයේ විශාල මේ අය වෙනුවෙන් පිළිගැනීම. ඒ වගේම උපුල් ජයසූරිය මැතිතුමත් නීතිඥවරයෙක් වශයෙන් විශාල ශක්තියක් සිය ගන්නක් නීතිඥවරුත් එක්ක මේ අය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිළිගනි සිටිනවා. ඉතින් අපි හිතන්න අමාරුයි ශීලාචාර සමාජයේ මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ආචාර්ය ධම්මසිරි බණ්ඩාරනායක මැතිතුමා මෙතන ඉන්නවා. එතන එතුම මත මට මතක් කරලා එතුමට වෙච්ච සිද්ධිය කුරුණෑගල කුඹුක් ගැටේ ඇස්සීමට කියලා කලාකරුවන් කලාකාරියන් කියනවා. එයා කුටි කාලා තුවාල කරන ඉස්පිරිතාලේ නවත්තපු ආකාරය මට මතකයි. ඒ කාලන් කියලා අපි රෑ ගියා බලන්න. ඒ වගේ මට මතකයි නිට්ටඹේදී අපේ නිලියන්ට බහාර දීලා හැන්ද ඉරලා එයාට හිරිහර කරපු ආකාරය මට මතකයි. මේ වගේ අවස්ථා බොහෝ ගන්නක් තියෙනවා. කාලන් රූප नमूद मेहुआ अभी खाओ अपे जीवित काले नैवत प्रार्थना शीलाचार समाज के मंत्री हुआ कर नमूद अद अब अभी धन्य अद महाद्य संस्कृति वेना से ला ब्रेकिंग डॉक्टर की